නංගම් පොලේ මතකද උඹ අප්පච්චි අහසට පැන කඩු කෑවම උඹ බය වෙච්චි හරි ඒක මට ඕනේ මේ පොඩි ෆෑන් එකක් ඕනේ ඉලංගම් පොලේ ගීතය මම රචනා කරන්නේ මීට අවුරුදු 6කට විතර කලින්. මේ ගීතයට වස්තු බීජය වෙන්නේ පාරම්පරික සටන් කලාව රැකගෙන යන පරම්පරාවක ඊළඟ උරුමකාරයාට තම පාරම්පරික සටන් ශිල්පයේ අයිතිය පිරිනමන දක්ෂ සටන් ශිල්පියෙක් පිළිබඳ. කොමඩත් අපේ රටේ සටන් පරම්පරාව තමන්ගේ ලේ උරුමෙන් කාලාන්තර තිස්සේ පැවතීගෙන ආවා. ඒ නිසාම තමන්ගේ පුත්‍රයා දක්ෂ සටන් ශිල්පියෙක් කිරීම බොහෝ වෙලාවට පියාගේ එකම හීනේ බවට පත් වෙනවා. මෙන්න මේ කාරණා ගොනු කරගෙන තමයි මම මේ ගීතය ලියීමට පටන් ගන්නේ. ගීතය ලියන මුල් අවස්ථාවේදීම මේ ගීතයට හඬ පෞරුෂය තියෙන අපේ රටේ එකම ගායකයා සේනානායක වෙරළියද්දන් බව මගේ මනසේ දැනිලා තිබුණා. ඒ සැබෑවක් කරමින් වෙරළියද්දන් මේ ගීතය මා හිතුවටත් වඩා ඉහළින් ගායනා කළා. ඒ වගේම පසු කාලයක මේ ගීතය මා බිනරමලි ටෙලිනාට්‍යයේ තේමා ගීතය විදිහටත් උන්ටත් ලබා දුන්නා. කලත් බොහොම හොඳ ප්‍රේක්ෂක ප්‍රතිචාර මේ ගීතයට ලැබුණා. නමුත් කාලෙක ඉඳලා මගේ හිතේ තිබුණා මේ ගීතයට හොඳ රූප රචනයක් කරන්නට අවශ්‍යයි කියන සිතුවිල්ල. නමුත් ඒකට නිවැරදි කාලය ලැබුණේ දැන් කියලා මම හිතනවා. මගේ අංගම්මඩුව තුල මම කුඩා කාලේ ඉඳලා පුරුදු පුහුණු කරපු දක්ෂ සිසු සිසුවියන් කිහිප දෙනෙක් ඉන්නවා. බොහොම සිත් ගන්න සුළු ආකාරයෙන් මේ ගීතය තුළ රංගනෙන් ගායක වෙනවා. මම හිතනවා එක් අතකින් එය ගුරුවරයෙක් විදිහට මට සතුටු වෙන්න පුළුවන් කාරණාවක් කියලා. ඒ වගේම මේ ගීතයට අපේ රටේ ප්‍රවීණ රංගන ශිල්පීන් කීප දෙනෙකු සම්බන්ධ වෙනවා. ඒ අතර ලාල් සරත් කුමාර මහත්මයා ගැනත් මම මතක් කරන්නට ඕනේ. එතුමා මේ ගීතය පිළිබඳව බොහොම උද්‍යෝගයෙන් ඒ වගේම මේ අප්පච්චිගේ චරිතය පිළිබඳව බොහොම කැමැත්තකින් මේ ගීතයේ රූප රචන සඳහා මට විශාල ශක්තියක් දෙමින් දායකත්ව ලබා දුන්නා. ඒ වගේම අපේ රණපිල අංගම් මඩුවේ සියලුම දෙනා මේ ගීතයේ රූප රචනයක් ලෙසට එළි දක්වන්නට මා පසුපස ඉඳලා යෝධ ශක්තියක් ඇත්තලකුණු බවත් මතක් කරන්නට ඕනේ. ශ්‍රී ලාංකීය ගීත ශාස්ත්‍රය තුළ අද අපි දකිනවා හරිම අඩුයි දේශාභිමානී ගීත, ඒ වගේම චාත්‍ය ආලය දනවන ගීත නිර්මාණය වෙනවා. ඒ අඩුව පුරවන්නට අංගම් ශාස්ත්‍රය මූලික කරගෙන අංගම් ශිල්පියෙක් පිළිබඳ කතා වස්තු විජය කරගෙන මා මෙලියු ගීතය මම හිතනවා සිංහල ගීතාවලිය තුළ වෙනස්ම මුහුණුවරක්ගත් වෙනස්ම මානයකට ආමන්ත්‍රණය කරන ගීතයක් බවට පත් වෙයි කියලා. කාට් හොඳයි දැකේ ක්ලෝස්අප් ගන්න ඕන සිනමා තිරේදී හරි රූපවාහිනී තිරේදී හරි අපි දකිනවා සටන් කලාව. ඒ අනුසාරයෙන් ගීත බිහි වෙනවා. මට මේ ළඟකදී ගීතයක් එවනවා සේනානායක වේරළියද්දයන් ගයන ගීයක් අංගම් සටන් කලාව පිළිබඳව ලංකාවේ ප්‍රකට ගුරුවරයෙක් අජන්ත ගුරුන්දාන්සේ මේ ගීතය මටත් අහන්න කියලා එවනවා. ඉලංගම් පොලේ මේ ගීතේ මම ඇස් දෙක පියාගෙන අහනවා. වේරළියද්දයන්ගේ කටහඬ, ඒ වගේ මේ සංගීතය සහ ඒකටම උචිත වෙන වෙනත් ශබ්ද, මේ සියල්ල ඒක රාශි වෙලා ඇස් දෙක පියාන මම විඳිනවා. ඇත්තට මේ ගීතය විඳිනකොට මමත් හිටියේ අංගම් මඩුව. ඒ නිසා
මගේ ලොකු කැමැත්තක් ඇති වෙනවා මේ ගීතයේ රූප රාමු වලට පෙනී අජන්ත ගුරුනාථගේ ආරාධනය පිට එතුමාගේ අංගම් මඩුවට එනවා මේ ඉලංගම් පොලේ ගීතයට කිසියම් දායකත්වයක් ලබා දෙන්න. එහිදි මා දකින දේ තමයි ඇත්තටම මේ සමාජේ කා කොටා ගන්න සමාජයක් බිහි කරන්න උත්සාහ කරන අවස්ථාවක මේ සටන් කලාවෙන් මේ ගුරුවරු මේ දරුවන්ට දෙන විනය සහ ඔවුන්ගේ දක්ෂතා එළියට ගන්න හැටි මා දකිනවා මේ අංගම් මඩු. ඉතින් ඇත්තටම මේ ගීතය ඉලංගම් පොලේ ගීතය අපිට රස විඳින්න පුළුවන් ගීතයක්, සටන් කලාව පිළිබඳව කිසියම් හැදෑරීමක් කරන්න පුළුවන් ගීතයක්. ඒ වගේම එයින් දරුවන්ට දෙන ආභාෂය මොකක්ද? විනය. තාම විනයගරුක සමාජයක් බිහි කරන්න මේ සටන් කලාව කොහොමද පාවිච්චි කරන්න කියන එක ඉලංගම් පොලේ ගීතයෙන් අපිට දැක බලා ගන්න පුළුවන්. මම ආරාධනා කරනවා මේ ගීතය සමාජයේ පුරා සියලු දෙනෙක්ම රස විඳින්න, මේ පිළිබඳව හදාරන්න ඉතාම හොඳ අවස්ථාවක් ලැබිලා තියෙනවා. ඒ පිළිබඳව මම මේ අවස්ථාවේ සියලු දෙනාව දැනුවත් කරන්නයි මේ ඉදිරිපත් වුණේ. අජන්ත ගුරුනාථගේ ඒ දරුවන් ඒ සටන් කලාව කොයි ආකාරයෙන්ද පාවිච්චි කරන්න කියන එක ඒ ගීතයට අනුරූප වන විදිහට ඒ සියල්ල ඇඩගස්සලා ලස්සන ගීතයක් අපට දැක බලා ගන්න අහන්න ඉදිරිපත් කරනවා. ආරාධනා කරනවා සියලු දෙනාටත් ඒහා සම්බන්ධව. අයිබෝවන්, මෙවැනි නිර්මාණයකට සම්බන්ධ වෙලා කටයුතු කිරීම මගේ ජීවිතයේ මම ලැබපු අලුත් අත්දැකීමක්. ඇත්තටම මම සටන් කලාව සම්බන්ධයෙන් ගැඹුරින් හැදෑරුවත් මෙවැනි රංගන නිර්මාණයකට ඊට කලින් සම්බන්ධ වෙලා කටයුතු කරේ නැහැ. මගේ අංගම්මඩුවේ මගේ ගුරුන්නාන්සේගේ ආරාධනාවක් මට ලැබෙනවා මෙම නිර්මාණයට සම්බන්ධ වෙලා කටයුතු කරන්න කියලා. මෙම නිර්මාණයට අපේ රටේ සිටින ජ්‍යෙෂ්ඨ කලාකරුවෙකු වන ලාල් සරත් කුමාර මහතා සම්බන්ධ වෙනවා. ඉතින් එතුමාගෙන් මට බොහෝ සෙයින් ගුරුවරුකම් ලැබෙනවා මේ රංගන කටයුතු තුළ මම කොහොමද කටයුතු කරන්න ඕනේ කියන එක ගැන. ඉතින් ඇත්තටම ගොඩක් සතුටු වෙනවා මම මේ නිර්මාණයට සම්බන්ධ වීම ගැන. ඉතින් මම හිතනවා මම මට හැකියාකාරයෙන් මෙම නිර්මාණයට සාධාරණයක් ඉෂ්ට කරයි කියන එක. ඒ වගේම මාත් එක්ක මෙම නිර්මාණයට සම්බන්ධ වෙලා කටයුතු කරපු මගේ සහෝදර රංගන ශිල්පිනි හසුනි සහෝදරියටත්, ඒ ඇතුළු අනිකුත් අංගම් අඩුවේ මාගේ සහෝදර සටන් ශිල්පිනීන්ටත් මේක අවස්ථාවක් මං කරගන්නවා ස්තුති කරන්න මේ වෙලාවේ.